නොවැම්බර් 29 අබුඩාබි T20 තරගාවලියේ තිබුණු තරග දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා කැපිපෙනෙන දවසක් වුණා. දවසේ පළවෙනි තරගයේ තිබුණේ ටීම් අබුඩාබි කණ්ඩායමත් ඩෙකන් ග්ලැඩියටර්ස් කණ්ඩායමත් අතර. තරගයේ ජයග්‍රහණය ටීම් අබුඩාබි කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 8කින්. මේ තරගයේ ඩෙකන් කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කළ වනිදු තමන්ගේ පන්දු වාර දෙකට ලබා දෙන්නේ ලකුණු 15ක් විතරයි. වනිදුට පහර නොදී ආරක්ෂා වීම ගැන වැඩිපුර හිතන නිසා වනිදුට කඩළු නොලැබුණත් පන්දු 12කදී ලකුණු 15ක් පමණක් ලබා දීම ඇත්තටම සුපිරි දක්ෂතාවයක්. ජයග්‍රහණයට ලකුණු 126 ඉලක්කයක් හඹාගිය ඩෙකන් කණ්ඩායමට තරගයේ ජය ගන්න අවසන් පන්දු වාර දෙකට ලබා ගන්න තිබුණේ ලකුණු 29 ඉලක්කයක්. ඒ විලාවේ 19 වෙනි පන්දු වාරයේ යවපු නවින් උල් හග්ගේ පළවෙනි පන්දුවට ඔඩින් ස්මිත් 4/5ක් එල්ල කළත් ඊට පස්සේ පන්දු 3ටම එක ලකුණක්වත් ලැබෙන්නේ නැහැ. ඒ අතරේ දුවද්දි දෙවියම් දෙකකුත් සිදු වෙනවා. පන්දු වාරයේ 3 වෙනි පන්දුවේදී ඩේවිඩ් වීසා දුවද්දි දෙවියාමත් එක්ක පිටියට එන්නේ නායක වහබ් රියාස්. වහබ් පිටියට ඇවිත් මුහුණ දෙන පළවෙනි පන්දුව පිත්තේ වද්දා ගන්න සමත් වෙන්නේ නැහැ. ඒ පන්දුවට ලකුණක් ගන්න ගිහින් ඔඩින් ස්මිත්ගේ කඩුල්ල ඩෙකන් කණ්ඩායමට අහිමි වෙනවා. ඊට පස්සේ පිටියට එන්නේ වනිදු ඒ පන්දු වාරයේ ඉතිරි පන්දු දෙකට 6/5කුත් 4/5කුත් එල්ල කරලා නැවතත් ඩෙකන් කණ්ඩායමට ජයග්‍රහී අපේක්ෂා ඇති කළත් අවසාන පන්දු වාරයේ ලබා ගන්න තිබුණු ලකුණු 15 ලබා ගන්න බැරුව ඩෙකන් කණ්ඩායම තරගයේ පරාජයට පත් වෙනවා. තරගයේ අවසන් වෙද්දී පන්දු 6කින් ලකුණු 15ක් ගත්ත වනිදු නොදෙවි ඉන්නවා. අවසන් පන්දුවට නායක වහබ් දෙවි යන්නේ පන්දු 4කදී එකම ලකුණක්වත් නැතුව. ඒ අවස්ථාවේ තරගයේ ප්‍රවීණ විචාරකයන් ප්‍රශ්න කරන්නේ වනිදු කියන හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයා ඇයි කලින් ආවේ නැත්තේ කියලා. අඩුම ගානේ වහබ් ආපු වෙලාවෙවත් වනිදු ආවනම් ඔඩින් ස්මිත්ගේ දුවද්දි දෙවියාම වෙන්නේ නැතුව තරගයේ ජයග්‍රහීව අවසන් වෙන්නක් තිබුණා. කොහොම වුණත් අනාවැකි කියන්න බැරි ක්‍රිකට් ක්‍රීඩාවේ වහබ් ඉල්ලන් කෑව වගේ තමයි තරගයේ අවසානයේ දැක්කේ. ඒ තරගයෙන් පස්සේ තිබුණු තරගයේ ජයග්‍රහණය ලබා ගන්න සමත් වුණේ ඇන්ජලෝ පෙරේරා නායකත්වයෙන් දරන චෙන්නයි බ්‍රේව් කණ්ඩායම. ඒ කණ්ඩායම හමුවේ පරාදුනේ උපුල් තරංග සෙල්ලම් කළ නොදර්න් වොරියර්ස් කණ්ඩායම. වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් මේ තරගාවලියේ පළවෙනි වතාවට අවස්ථාව ලැබුණු තරංග පන්දු 14කදී ලකුණු 32ක් ලබා ගන්න සමත් වෙන්නේ ලස්සන 4/5 7ක් එක්ක. තරංගගේ ඉනිම ගැන තරංග විස්තර විචාරය කළ ඩරන් ගංගා කිව්වේ ඒ පහරවල් T10 තරගයක එල්ලුණු හරි ලස්සන පහරවල් කියලා. ඒ වගේම තරංග මෙච්චර දවසක් බංකුවේ තිබුවේ ඇයි කියලා තරගයේ විචාරකයන් තරංගගේ ඉනිම අතරතුර ප්‍රශ්න කළා. ඒ තරගයේ වීරයා බවට පත් වුණේ පන්දු 23කින් ලකුණු 55ක් ලබා ගත්ත භානුක රාජපක්ෂ. රාජපක්ෂ තමන්ගේ ඉනිමට 6/4කුත් 4/6කුත් එල්ල කරන්න සමත් වුණා. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.